තරුෂි සහ ලේකම්ගේ 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩාවලට සුදුසුකම් ලබයි. ලෝක මල්ල ක්‍රීඩා ශ්‍රේණිගත කිරීම අනුව 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩාවල සඳහා මීටර 800 කාන්තා ඉසව වෙනුවෙන් තරුෂි කරුණාරත්න සහ කාන්තා හෙල්ල විසිකිරීමේ ඉසව වෙනුවෙන් දිල්හානි ලේකම්ගේ සුදුසුකම් ලබා ඇත. සුදුසුකම් ලැබීමේ කාලය ජූනි 30 වන දින අවසන් වූ අතර අද සිදු නවතම යාවත්කාලීන කිරීමට අනුව ඔවුන්ගේ ඔලිම්පික් සහභාගිත්වය තහවුරු වී ඇත. ආසියානු ශූරතාවලියේ සහ ආසියානු ක්‍රීඩාවලියේ රන් පදක්කම් ලාභිනී වන තරුෂි කරුණාරත්න මීටර 800 කාන්තා ඉසව්ව ශ්‍රේණිගත කිරීම සටහනේ 45 වෙනි ස්ථානයට පත්ව තිබෙන අතර ඇය මීටර 800 ඉසව්ව සඳහා සුදුසුකම් ලබන පළමු ක්‍රීඩිකාවන් 48 දෙනා අතරට අනිවාර්යෙන් සුදුසුකම් ලබනු ඇත. මේ අතර දිල්හානි ලේකම්ගේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අතර ඉහළතම ශ්‍රේණිගත කිරීම අත්කර ගැනීමට සමත් වූ අතර දැනට ශ්‍රේණිගත කිරීම සටහනේ ඇය 26 වෙනි ස්ථානයේ පසුවන අතර ඇයගේ ඉසව වෙනුවෙන් ක්‍රීඩිකාවන් 32 දෙනෙක් තෝරා ගැනීමට නියමිතයි. අරුණ දර්ශන මීටර 400 පිරිමි ඉසව්වේ 51 වෙනි ස්ථානයේ රැඳි සිටින අතර ඔහුට ඉහලින් සිටින ක්‍රීඩකයින් 30 කවුරුන් හෝ ඉවත් වුවහොත් ඔහු පළමු 48 දෙනා අතරට එක්වීමට අවස්ථාව හිමිවනු ඇති. ඒ අවසන් තීරණය ලැබෙනතුරු ජූලි 4 දක්වා ඔහුට බලාපොරොත්තුෙන් සිටීමට සිදුව ඇත. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඔලිම්පික් බලාපොරොත්තුවක් වූ යුපුන් අබේකෝන්හට තවමත් ඔලිම්පික් වරම් හිමිවනම් නැහැ. ඔහුගේ මෑත කාලිනව පැවති ආබාධිත තත්ත්වයත් සමග ඔහුට බොහෝ තරඟ මගහැරීමට ලක්වුණා. ඉතින් එහි ප්‍රතිඵලයක් වශයෙන් යුපුන් අබේකෝන්හට මෙවර ඔලිම්පික් තරඟාවලිය බොහෝ දුරට අහිමිවනු ඇති. එමෙන්ම ශ්‍රී ලංකාවේ තවත් බලාපොරොත්තුවක් වූ මීටර 400 ඉසව්වේ ධාවන ශූර කාලිංග කුමාරගේ හටත් මෙවර ඔලිම්පික් වරම් නම් හිමිවන්නේ නැහැ. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රධාන ඔලිම්පික් බලාපොරොත්තුවක් වන තරුෂි කරුණාරත්න සහ ලේකම්ගේ 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩාවලියේ අනිවාර්යෙන්ම තරඟ වදිනු ඇති. ඉතින් ඔවුන් දෙදෙනාට SL ෆන්සෝන් අපගේ හදපිරි සුභාශිංසන මෙසේ පිරිනමමු. මෙවැනි තොරතුරු දැනගැනීමට තමත් අපිව subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරලා අපිත් එක්ක දිගටම රැඳී ඉන්න. ඔබට සුබ දවසක්.